විසදෙන සංශෝධනය සම්බන්ධව අදහස් ගණනාවක් පන්න ගුණා විශේෂම අමාත්‍ය දුර සංඛ්‍යාව වැඩි කිරීමට දොර විවෘත කර ගැනීම අර 19 වෙනි සංශෝධන තිබිච්චේ ජාතික ආණ්ඩුවක් කියන කාරණාව ඇතුළත් කරමින් තිබුණා අපේකට අපේ අදහස් ඉදිරිපත් කර ඒකට විවේචනය කරමින් අමාත්‍ය දුර සංඛ්‍යාව වැඩි කිරීම සම්බන්ධව සර්වපාක්ෂික ආණ්ඩුව වැඩපිළිවෙල නම් නිකන් නොකරන වෙදකමට අර කොඳුරු හත්පත්ටයක් හොයන වගේ වැඩක් තමයි දැන් වෙමින් තියෙන්නේ මොකද මේ දක්වා ජාතික සභාව පිළිබඳව කිසිදු වැඩපිළිවෙලක් අද දවසේ ඉදිරිපත් කරේ නැහැ අවුත්ගලගේ මතේ මහජන්‍ය උත්තරේ මේ වෙලාවේ ඔක්කොම එකතු වෙලා ආණ්ඩුවක් හදලා ප්‍රශ්නවලට විසඳුම් දීලා නිමිසිත කාලය මම විශ්වාස කරනවා සර්වපාක්ෂික ආණ්ඩුවක් හදනවා නම් පාර්ලිමේන්තුවේ ඉන්න සියලුම පක්ෂ නායකින්ගේ එකගතාවය අනුව ඒ සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න ඕනේ ආර්ථික ප්‍රතිපත්තියක් එන මාස 12ට 18ට වැඩපිළිවෙල මම අද ඉදිරිපත් කරා විපක්ෂයෙන් ඉදිරිපත් කරපු වැඩපිළිවෙලට විපක්ෂයේ සියලුකම කණ්ඩායම් වල වාගේ අනුමැතිය තියෙනවා අපිට ආරංචි වුණා මාව මුදල් කාර්ක සභාවේ සභාපති හැටියට පත් කරන්න රජය සහ විපක්ෂයේ සියලු දෙනාම එකඟ වෙලා තියෙනවා කියලා මම දන්නේ මට තාම ආරංචි වුණේ නැහැ නමුත් එහෙමනම් ඒ කාර්යාලය හරහත් අපිට ලොකු වැඩ කොටසක් කරන්න පුළුවන්. ඉතින් කවුරු හරි හිතනවා නම් ඇමතිකමක්ම ගන්න ඕනේ කියලා රට වෙනුවෙන් වැඩ කරන්න මම ඔප්පු කරලා පෙන්නන්නම් ඉස්සරහදී එහෙම ඕනේ නැහැ කියලා. ඉතින් වෙනම පක්ෂ මොකක් කරේ ආරම්භ කරන්න යනවද? දැන් මොකක් ස්වාධීන පක්ෂවල යම් එකමුතුවක් සම්බන්ධයෙන් එක දීර්ඝ කාලීනව තිබිච්ච දෙයක් තමයි මාර්තු දෙවෙන්ද වැඩසටහනෙන් පස්සේ ඉතමත් ඉක්මනින් නිර්මාණය කරන්න තිබ්බ දෙයක්. ඒ පිළිබඳ සාකච්ඡාවක් යනවා. ඒකට උතුමාලා සර්වපාක්ෂික ආණ්ඩුවට එකඟද? සර්වපාක්ෂික ආණ්ඩුවේ මූලික රාමුවට එකඟ වෙලා තමයි එදා ජනාධිපතිතුමාට සාකච්ඡාව කතා කළේ. නමුත් මේ සර්වපාක්ෂික ආණ්ඩුවට යනවා කියන කාරණේ සම්බන්ධයෙන් එකතාවයක් නැහැ.